2020 ලෝකුසලන සුසුකන් ලබාගෙන මේ තරඟාවලියේ සුපර් 6 වටේ අවසන් තරඟය අපරාජිතව ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අද හැකි වුණා. පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් දූපත් කණ්ඩායම පන්දුවාර 48යි එක් පන්දුවකදී සිළු දෙනා දැවි ලකුණු 243ක් පමණයි ලබා ගත්තේ. විශිෂ්ට පන්දුවැවීමක නිරත වූ මහීස් තීක්ෂණ තම පන්දුවාර 10 තුළ ප්‍රතිවාදීන්ට ලකුණු 34ක් පමණක් ලබා දී කඩලු 4ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේම තමයි මෙම තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කර දුෂාන් හේමන්ත සහ අසන් ආරච්චි තම දක්ෂතා අතරට පැමිණියා. දුෂාන් හේමන්ත දියත්ගල පන්දුවාර 10ේදී ලකුණු 61ක් පමණක් ලබා දී කඩලු 2ක් ලබා ගත්තා. ඒ වගේම තමයි අසන් ආරච්චි තම පන්දුවාර 5 තුළ ලකුණු 18ක් ලබා දී එක කඩුල්ලක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේම පිළිතුරුනිම ක්‍රීඩා කර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 5යි පන්දු 4ක් ඉදිරිව තිබෙදී කඩුලු 2ක් පමණක් දෙවිසිය ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වුණා. එහි පළමු කඩුල්ලේ සම්බන්ධතාවයේ ලකුණු 190 දක්වා රැගෙන යාමට පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න යන පිතිකරුවන් යුගලයට හැකි වුණා. මෙහිදී පැතුම් නිස්සංක ලකුණු 104ක් ලබා ගත්තා. ඒ ලකුණු 104ට 4 පාරවල් 14ක් එකතු කරා. ඒ වගේම කරුණාරත්න ලකුණු 83ක් ලබා ගත්තා. ඔහුගේ ලකුණු 83ට දර්ශනීය 4 පාරවල් 7ක් එක් කර තිබීමත් විශේෂත්වයක්. ඉතින් ඉරිදා දින පැවැත්වෙන අවසන් තරගයට අපරාජිතව මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවීම ප්‍රබල ජයග්‍රහණයක් ලෙසයි ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකින් පවසන්නේ.